අයිවන් කියලා පිළිගන්නවා අපගේ එකොසොන් YouTube channel එක වෙනුවෙන් අපි සිදු දෙනාම එක අපේ එකොසොන් YouTube channel එකේ education segment එකේ ඇර්ථේ IQ IQ සම්බන්ධව තමයි මේ වීඩියෝ ටියුටෝරියල් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය රැකියා කරන අයගේ රැකියාවල සස්වීම සඳහා ඒ වගේම රැකියා කරන අයගේ රැකියාවල සස්වීම සඳහා විවිධ උපාධි පාඨමාලාවන් සඳහා නැත්නම් උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රවේශ විභාග සඳහා එවගේම ඇඩ්වාන්ස් ලෙවල් ඒ ලෙවල් බුද්ධි පරීක්ෂණ සඳහා IQ දැනුම අත්‍යවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් පේපර් එකක අමාරු බව තීරණය කරන්නේ මෙන්න මේ IQ වල ගණන් යොදන ප්‍රතිශතය අනුව මෙන්න මේ ගණන් උඩ තමයි සාමාන්‍ය දැනීමත් IQ පේපර් එකක් සමන්විත වෙනවා සාමාන්‍ය දැනීම් ප්‍රශ්න වලින් වගේම බුද්ධි පරීක්ෂණ ගැටලු වලින් මෙන්න මේ බුද්ධි පරීක්ෂණ සඳහා ගැටලු වලට තියෙන ගණිත ගැටලු මේ ගණිත ගැටලු වලින් තමයි පේපර් එක අමාරු කියන එක තියෙන කරන්නේ මෙන්න මේ සාමාන්‍යයෙන් IQ පේපර් එක විනාඩි දෙකක් වගේ කාලයක් තමයි මෙන්න මේ එක ගැටලුවක් නිරාකරණය කරන්න විනාඩි දෙකක් වගේ කාලයක් තමයි අපිට කැප කරන්න වෙන්නේ ඒ කියන්නේ මේ විනාඩි දෙක ඇතුළත ප්‍රශ්නය කියවලා නිවැරදිව ඔලුවට දා ගන්න ඕන ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද කියලා ඊට පස්සේ මේක ගැටලු නිරාකරණය කරගන්න තියෙනවා නිවැරදි උත්තර ගන්න තියෙනවා ප්‍රශ්නේ මොනතරම් ලොකු වුණත් කාලය විනාඩි දෙකයි තියෙන්නේ ඉතින් මෙන්න මේ වගේ සීමිත කාලයක් තුළ ගණිත ගැටලුව ගොඩ දා ගන්න පුළුවන් වෙනනම් ප්‍රැක්ටිස් එක තමයි වැඩිපුරම තියෙන්නේ ඒ වගේම තමයි මේ ගාන නිරාකරණය කරන කෙටි ක්‍රම දැනගෙන තියෙන්න ඕන ඉතින් අපිට මේක ගොඩක් අමාරු වුණාට පහවසට ශිෂ්‍යතිලෙන් දුන්න පුතාලට මේක සිම්පල් කේස් එකක් ඉතින් පුංචි ඉල්ලීමක් කරනවා අපගේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම subscribe button එකට යටින් තියෙන bell icon එක click කරන්න bell icon එක click කරලා තිබුණොත් අපි ඊළඟ රිලීස් කරන අලුත් වීඩියෝ එක ඔයාලට notification එකක් විදියට YouTube එකේ බලා ගන්න පුළුවන් විශේෂයෙන් කියනවා මම මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් නෙවෙයි නමුත් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කීප දෙනෙක් රචනා කරපු ග්‍රන්ථ කීපයක් අරගෙන මෙන්න මේ ග්‍රන්ථවල සාරාංශගත කරලා ඉවරලා විෂුවලයිසේෂන් එකක් විෂුවලයක් විදියට හදන්නේ මේකෙදි මම කරන්නේ ප්‍රසන්ට් කරන එක විතරයි මේ වීඩියෝ එකේ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආචාර්යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ තමයි සිදුවෙන්නේ එහෙනම් වීඩියෝ එක බලමු හොඳයි අපි අපේ IQ පාඩම් මාලාවේ පළවෙනි කොටසෙන් මිනිතේ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් IQ පාස් පේපර්ස් මොඩියුලේෂන්ස් ගැන අපි හොයලා බලද්දී අපට බහුලවම දක්න ලැබෙන ගැටලු විශේෂයක් තමයි වර්ගඵලය පරිමාව හා සම්බන්ධව ගැටලු මෙන්න ක්වෙස්චන්ස් වල නිවැරදිව ආන්සර් එක දෙන්න නම් අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ තියරිය මම පළවෙනිම විස්තර කරන්නම් තල වස්තු කියන්නේ මොනවද ඝන වස්තු කියන්නේ මොනවද මේ තල වස්තු වල ඝන වස්තු වල වර්ගඵලයේ පරිමාව සම්බන්ධ සම්මත සූත්‍රය මෙන්න මේ සූත්‍ර මතක තබගෙන ඉන්න අපි කරන්න ඕන බලමු තල වස්තු ෆ්ලැට් ෂේප්ස් කියලා කියනවා මෙන්න මේ තල වස්තු සමචතුරස්‍රය ඍජුකෝණස්‍රය වෘතය ට්‍රපීසියම රොම්බසය ත්‍රිකෝණය මෙන්න මේවා තල වස්තු විදිහට හඳුන්වනවා ඝන වස්තු 3D shape සමනෙන් තල පෘෂ්ඨ කීපයකින් සමන්විත වෙනවම ඝන වස්තුවක් ඒ වගේම ඝන වස්තුවකට අපේ පරිමාවක් අන්තර්ගත වෙනවා බහුලව අපට ගණිතයේ මේ ගැටලු වලට කේතුව ඝන කාපය පිරමීඩය ගෝලය වගේ ඝන වස්තු වලින් ගෝලයේ වගේම අර්ධ ගෝලයේ තියෙනවා මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන මෙන්න මේ විවිධය සම්බන්ධ සම්මත යොදා ගන්නා වූ අක්ෂරයන් පවතිනවා යම් යම් නම් වල හඳුන්වන ඉංග්‍රීසි අක්ෂරයකින් හඳුන්වනවා ගෝලයේ හෝ වෘත්තය සම්බන්ධව නිතරම කතා වෙන දෙයක් තමයි අරය අරය ඉංග්‍රීසි සිම්පල් ආර් අකුරෙන් තමයි රෙඩ් කියන එක අර්ථ දක්වන අරය ඊළඟට විෂ්කම්බය විෂ්කම්බය ඉංග්‍රීසි සිම්පල් ඩී අකුරෙන් පරිධිය සී අකුරෙන් ඒ වගේම උස කියන එක හයිට් කියන එකෙන් එච් අකුරට වර්ගඵලය ඒරියා කියන එකෙන් සිම්පල් ඒ අකුරට
පරිමාව වොලියම් කියන එක වී අකුරින් සම්මතව ලකුණු කරලා පෙන්වන්න. දැන් තල වස්තු වලින් කතා කරද්දී අපිට මුලින්ම ත්‍රිකෝණය ට්‍රයැංගල් කියන එක ගැන කතා කරන්න පුළුවන්. ත්‍රිකෝණයක් කියන්නේ සාමාන්‍යයෙන් පාද තුනකින් සමන්විත තල වස්තුවක්. මේකේ වර්ගඵලය. වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා බලුවොත් මේකේ ආධාරක පාදයක්. මේකෙන් b අකුරෙන් පෙන්වන කරන්නේ ආධාරක පාදයක්. b අකුර ආධාරක පාදයේ ඉඳගෙන ත්‍රිකෝණය මුදුන කෙළවරට ලම්බකව උසක් පවතින ලම්බ උස. සිම්පල් h අකුරෙන් මේක ලකුණු කරලා පෙන්වනවා. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගණනය කරන්න පුළුවන්. ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බක උස දෙකෙන් බෙදුවම නැගින් තමයි වර්ගඵලය එන්නේ. ත්‍රිකෝණික වර්ගඵලය ගන්න එක නම් එහෙමනම් ආධාරක වැඩි කිරීම ලම්බ උස බෙදීම දෙක. ඊළඟට අපි ඍජු කෝණාශ්‍රය ගැන කතා කරමු. රෙක්ටැන්ගල් කියලා හඳුන්වන මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කියන එක දිග වැඩි කිරීම පළලෙන් ගන්න පුළුවන්. ඒක සරලම ප්‍රශ්නයක්. සමාන්තර ආශ්‍රය මෙන්න මේ ආකාරයෙන් සමාන්තර ආශ්‍රය පෙන්වන්න කරනවා. සමාන්තර ආශ්‍රය කියන්නේ පාද හතරකින් සමන්විත වන තල වස්තුවක්. මේකේ එකිනෙකට ඉදිරියෙන් පවතින පාද දෙක සමාන්තරව පිටනවා. මේ සමාන්තර ආශ්‍රයක වර්ගඵලය ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උසින් ගණනය කර ගන්න පුළුවන්. මේ සූත්‍ර සියල්ල මතක තබා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ට්‍රපීසියම. ට්‍රපීසියම කියන වස්තුව පාද හතරකින් සමන්විතයි. මේ පාද හතර බොහෝ විට එකිනෙකට අසමාන වෙන්න පුළුවන්. නමුත් එක් පාද යුගලක් එකිනෙකට ප්‍රතිවිරුද්ධව පවතින පාද යුගල සමාන්තරව පිහිටනවා. මෙන්න ට්‍රපීසියමක වර්ගඵලය ගන්න කියන පුළුවන් අසමාන දිගින් යුත් සමාන්තර පාද යුගලයේ එකතුව ඒ පාද දෙකේ ආකාරන ලම්බ කුසින් වැඩි කරලා එනාගේ දෙකෙන් බෙදුවා. ට්‍රපීසියම වර්ගඵලය ගන්න පුළුවන්. මේක පෙන්වන්න කියලා තිනවා ඒ සමාන භාගය වරහන් ඇතුලේ a + b කියලා තියෙනවා. ඒ කියන්නේ අර අසමාන පාද දෙක. මේ රූපය දෙකෙන් විදිහට නම් දෙක එකතු කිරීම 10. මේ දෙක වැඩි වෙනවා, මේ දෙන එකතුව වැඩි වෙනවා ලම්බ කුසින්. මෙන්න මේ පෙන්වන සමීකරණය මගින් ත්‍රිපිසියමක වර්ගඵලය, පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරගන්න පුළුවන්. රොම්බසය. රොම්බසය කියන්නේ පාද හතරකින් සමන්විත වූ තල වස්තුවක්. මේක පාද හතර සමානයි. සාමාන්‍යයෙන් බැලු බැලුම් අපට සමාන්තර රාශියක් විදිහට පාද හතර සමානව සමාන්තර රාශියක් රොම්බසයක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ රොම්බසයේ වර්ගඵලය ගණනය කරන්න පුළුවන් දිග වැඩි කිරීම පළවෙනි. පාද හතරම දිග සමාන සමාන්තර රාශියක් රොම්බසයක් නම් ඒ විකර්ණ දෙක ඍජු කෝණීය සමච්ඡේද වෙනවා. වෘතය සර්කල් කියන එක නැත්නම් රවුමක් වෘතය කියන්නේ මේ වෘත්තයක පරිධිය කියන්නේ වටේ දිග. වෘත්තයක විස්කම්භය කියන්නේ සාමාන්‍යයෙන් අරේ වගේ දෙගුණයක් විස්කම්. මේ වෘත්තයේ පරිධිය ගණනය කරන්න පුළුවන් 2πr කියන සූත්‍රයෙන්. phi. මේ phi කියන සම්මත අක්ෂරයේ වටිනාකම තමයි 7/22. ඒ කියන්නේ 22 7 බෙදුවම එන අගය. වෘත්තයක වර්ගඵලය ගන්න කරන්න පුළුවන් 5r වර්ග. ඒ කියන්නේ 5 7 22 වැඩි වෙනවා array වර්ගයෙන්. 5r වර්ග සූත්‍රයෙන් ප්‍රදාගෙන වෘත්තයක වර්ගඵලය ගන්න කරන්න පුළුවන්. දැන් අපි යමු ඝන වස්තු කියන මොන 3D shapes. ඝන වස්තුන් යටතේ අපිට මුලින්ම සිලින්ඩරය ගැන කතා කරන්න බලමු. සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගන්න කොහොමද? සිලින්ඩරය නැත්නම් සාමාන්‍යයෙන් අපිට දෙකෙදි හම්බ වෙනවා 17 නේ. මෙන්න 17 එක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හැදෙන්නේ අපි දන්නවා 17 එකේ උඩ පියන තියෙනවා පල්ලෙ පතුල පියනකුත් තියෙනවා. ඒක රවුම් කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. මේ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය සහ උදාකාර පෘෂ්ඨ දෙක එක් වර්ගඵලවල එකතුවෙන් සිලින්ඩරේ මුළු පෘෂ්ඨයක වර්ගඵලය ගණනය කර ගන්න පුළුවන් අපිට. පතුලේ කියන්නේ රවුමක් නේ තියෙන්නේ. පියනත් රවුමක්. එහෙනම් මේ දෙකම ගණනය කරන්න පුළුවන් උත්තාකාර කොටසක වර්ගවල අපි කලින් ගණන් කරා වෘතුමුග ගණන් අපි කලින් කතා කරා රවුමක් නැත උත්තේක වර්ගඵලය 5r වර්ග වලින් ගන්න එක. එහෙනම් ඒ වගේ සමාන වෘතාකාර කොටස් දෙකක වර්ගඵලය එනවා. එහෙනම් ඒ වගේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගන්න කරන්න පුළුවන් 2πr h කියන එක. h කියන්නේ මේ වක්‍ර පෘෂ්ඨ
පෘෂ්ඨයේ දිග නැත්නම් උස 17 එක නම් උස. එතකොට මුළු පෘෂ්ඨ වර්ග පළවෙනි ගන්න කරන්න පුළුවන් මේ කලින් අපි ගත්ත 5r වර්ග 5r වර්ග කියන මේ පතුල නිසා පියන වර්ගඵල දෙකේ එකතුව වක් එකතු කරන වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. දැන් මේකේ තියෙන විදිහට 2πrh + 5r වර්ග + 5r එකතු කරනවා 5r වර්ග 2πrh ට 2πr වර්ග එකතු කරනවා. සිලින්ඩරයක පරිමාව කියන්නේ 5r වර්ග h. සරලම කිව්වොත් උදාකාර කොටසේ වර්ගඵලය වැඩි වෙනවා උස. එවිට පරිමාව වෙනවා සිලින්ඩරේ. ඊළඟට මේ කේතුක වර්ගඵලය හා පරිමාව ගැන කතා කරමු. කේතුවක් කියන්නේ මොකද කියලා ගත්තොත් කේතුක පතුල රවුම් උදාකාර කොටසක් සමානිත වෙන ඉතින් කේතුවාකාර කොටස. මෙන්න උදාකාර පතුලේ පල්ලේ දින රවුමේ වර්ගඵලය. රවුමක් නම් අනිවාර්යයෙන් 5r වර්ගවලනේ වර්ගඵලය ගන්න කරන්නේ. ඒකෙත් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ 5rs. මෙතන s කියන්නේ ඇලුස. මේ අපිට පේන s අකුරින් පෙන්වන ඇලුස. මේ ඇලුස් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගන්න කරන්නේ 5r කියන්නේ අරය. යටියේ තියෙන උදාකාර කොටසේ අරය වැඩි කරනවා ඇලුසෙන්. එතකොට මේ මුළු පෘෂ්ඨ වර්ගඵලය නම් සිලින්ඩරය වගේමනේ. මේකේ පතුල තියෙන මේ වෘත්තාකාර කොටසේ වර්ගඵලයත් කේතුවාකාර කොටසේ වර්ගඵලයත් එක්ක මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්න පුළුවන්. 5r වර්ග වලට එකතු වෙනවා 5rs කියන එක. පතුලේ වර්ගඵලයත් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයත් එකතු කරන මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ එතකොට. ඊළඟට මේ කේතු පරිමාව කොහොමද හොයන්න කියලා බලමුකෝ. කරරම කිව්වොත් දැන් මේ සමීකරණේ තියෙන්නේ 3n 1 5r වර්ග h. मुखद कड़ल बेलोतेम फाइव आर वर्ग कीट पतुले रवमे वर्गपले इतकोट एके रवम हेचकी संकेत पेन्नी मे उदाकार को अरे मुद्दन तीन लंबक उस हेच मे दिखे दिख वे बुक पुष्टि वर्गपले उसे मेडिकल लगे तुण बेदूर पास परमावे ఏనా పరిమాణ కేతుక పరిమాణ సమ్మత్య సమీకరణం ఏవన్నీ తులెన్ ఎకై 5r వర్గ h కి అపి ఇలాంటి గోళే గన గోళే గోళేక ములు పృష్ఠ వర్గఫలయ 4 5r వర్గ కిని సమీకరణంద పరిమాణ తులెన్ 4 5r గణే उदाकार पुष्ट मेन मे मूल पुष्ट वर्ग पल गे मेन मे वक्र पुष्ट वगेम वृताकार पुष्टे वर्ग पल वाले गणवा पतुल रौम रौमक नईआर वर्ग मगिन वर्ग पल गवा मेक गोल वर्गपल अभी कलिंग कथाकर हतर फाइव आर वर्ग मगिन लो මේක අර්ධගෝලයක් නම් එක භාගේ එකකින් භාගයක් භාගෙන් වැඩි වෙන්න ඕන. එහෙම බලද්දී මේ දෙක අන්තිමට සුළු වෙලා මේක විතරක් මතක තියාගන්න ගන්න සමීකරණයට ටෝටල් සර්ෆිස් ඒරියා එක 3/5r වර්ග අර්ධගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය 3/5r වර්ග මගින් ගන්න එක ගන්න පුළුවන්. මුළු පෘෂ්ඨ වර්ගඵලය 3/5r වර්ග මගින්ද ගෝලයක පරිමාව පරිමාව ගෝලයක පරිමාව ගන්නේ 3න් 4/5r ගණනේ මේක අර්ධගෝලයක්. අර්ධගෝලයක පරිමාව නම් එහෙනම් එක භාගෙන් බෙද වැඩි වෙන්න ඕන නැත්නම් දෙකෙන් බෙදෙන්න ඕන. පරිමාව එතකොට 3න් 2/5r ගණනේ කියන සමීකරණයෙන් ලබා ගන්න පුළුවන්. ඝනකාවයක් කියන්නේ ලැලි පෙට්ටියක් කියලා හිතනකො පියන තියෙන මේක මතු පිට වර්ගඵලය ගන්න ක්‍රීමේදී මෙහි ඍජු කෝණ ආශ්‍රාකාර මුහුණත් 6ක් පවතිනවා. එකිනෙකට මුහුණලා පිටන ඍජු කෝණ ආශ්‍ර වර්ගඵල වලින් සමානයි. ඒ වගේ වර්ග මේ යුගල 3ක් පවතිනවා. එහෙමනම් එකිනෙකට අසමාන වර්ගඵල සහිත යුගල 3 එකතු මගින් මතු පිට වර්ගඵලය ගන්න කරන්න පුළුවන්.
ගණකාපක පරිමාව දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස මගින් ගණනය කරන්න පුළුවන්. ගණකාපක සරල විදිහට මේක ධාතු කැටයක්. මේක පාද 6 පාද සියල්ලම දෙකින් සමානයි. සමචතුරස්‍රාකාර මූණ 6කින් තමයි සමමිත වෙන්නේ. සමචතුරස්‍රාකාරයේ මූණ දෙක වර්ගඵලය දිග වැඩි කිරීම පළලෙන් ගන්න පුළුවන්. මෙහි අපි දිග a කියලා ගත්තොත් ඒ වර්ගමගින් එකක වර්ගඵලය එනවා. ඒ වගේ පෘෂ්ඨ 6ක් පවතිනවා නම් 6යි a වර්ගමගින් ගණකයක වර්ගඵලය ගන්න එක ගන්න පුළුවන්. ගණකයක පරිමාවත් අර ගණකාභික වගේමයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස මගින්. මේක සමාන උස නිසා සමාන දිග නිසා සමාන उससे समान फल एम निशा एक गण मगिन परिमाव करने के लिए किया. इसमें क्या त्रिकोणाकार मुहूर्त दिगकिन सह समचतुरस्राकार मुहूर्त तुनकिन समान्वित वेनवा. मेहि मुनुपृष्ठ वर्ग फलले मतपीठ वर्ग फलये त्रिकोणाकार मुहूर्त दिगे वर्ग फले समचतुरस्राकार मुहूर्त तुनि वर्ग फल वल एक तुवल ගන්නේ කරන්න පුළුවන්. පරිමාව එක ත්‍රිකෝණයක වර්ගඵලය දිගින් වැඩි කරාම එනවා. ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ කුස වැඩි කිරීම බෙදීම දෙක එහෙම නැත්නම් වැඩි කිරීම භාගය මෙහි L කියන දිගින් වැඩි වුණාම පරිමාව ගණනය වෙනවා. පිරමීඩය. පිරමීඩයක් කියන්නේ යට පතුලේ සමචතුරස්‍රාකාර පෘෂ්ඨයක් වගේම ත්‍රිකෝණාකාර මුහුණක් තුනක් සමන්විතයි. එහෙමනම් මේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ආධාරක සමචතුරස්‍රය වර්ගඵලයේ ත්‍රිකෝණාකාර මුහුණත් හතරෙහි වර්ගඵලවලත් එකතුව. පිරමීඩයක පරිමාව ගණනය කරන්න පුළුවන් තුනෙන් එක වැඩි කිරීම සමචතුරස්‍රාකාර පෘෂ්ඨයේ වර්ගඵලයේ වැඩි කිරීම ලම්බක උස. මේ කොළප ඇති රූපයෙන් පෙන්වනු කරන්නේ H කියන ලම්බක උස. මේ S කියලා උසක් පෙන්වනු කරනවා ඒත් ලම්බක උසක් ඒත්. නමුත් එහි කියන්නේ එය මේ පිරමීඩේ ලම්බක උස නෙවෙයි. ඒ ලකුණු කරලා තියෙන්නේ අපි දන්නා මුහුණක් තියෙන ත්‍රිකෝණාකාර. ත්‍රිකෝණාකාර ත්‍රිකෝණයක වර්ගඵලයේ ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බක උස. අන්න එහා සම්බන්ධ ඊට අදාළ ලම්බක උස තමයි S හක් වලින් සංකේතවත් වෙන්නේ. එහෙනම් පිරමීඩයක පරිමාව තුනෙන් එකයි සමචතුරස්‍රය වර්ගඵලය වැඩි කිරීම ලම්බක උසින්. ගැන අපිට පොඩ්ඩක් කතා කරන්න වෙනවා ත්‍රිකෝණ ගැන කතා කරද්දී වර්ගඵලය හා පරිමාවට අමතරව. මොකද මේ ආශ්‍රයෙන් ත්‍රිකෝණ හා සම්බන්ධව අපිට ප්‍රශ්න එන්න පුළුවන්. මේක පොඩ්ඩක් මතක් කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතෙන නිසා තමයි මේක කරන්නේ. පයිතගරස් ප්‍රමේය. අර මොකද්ද මේ පයිතගරස් ප්‍රමේය කියන්නේ කියලා බලමු. ඍජුකෝණි ත්‍රිකෝණයක. ඒ කියන්නේ එක කෝණයක් අංශ 90ක් වෙන ඍජුකෝණි ත්‍රිකෝණයක. මේ ඍජුකෝණයට ඉදිරියෙන් පවතින පාදයේ කර්ණය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ AC පාදයේ තමයි කර්ණය මේ ත්‍රිකෝණේ දිගම පාදය. අංශ ගණුවේ කෝණයට ඉදිරියෙන් පවතින දිගම් පාදයේ තමයි කර්ණය කියලා හඳුන්වන්නේ. මේ පයිතගරස් කියන ගණිතඥය කියන විදිහට ඍජුකෝණි ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයක වර්ගඵලය. මේ කර්ණය මත සමචතුරස්‍රයක් ඇඳුවොත් මෙහෙම අපි හිතමු මේකෙ දිග a කියලා. කර්ණය මත ඇඳි සමචතුරස්‍රයක වර්ගඵලය අනිත් පාද දෙක මත ඇඳි සමචතුරස්‍ර වල වර්ගඵලවල එකතුවට සමාන වෙනවා. ඒ කියන්නේ AC පාදයේ මත ඇඳි සමචතුරස්‍රයක වර්ගඵලය BC පාදයට AB පාදයේ මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි. අපි මේ පාදේ B කියලා ගමු. මේ පාදේ C කියලා ගමු. එහෙම ලොක් ලියන්න පුළුවන් මේ කියන විදිහට සමචතුරස්‍රයක් නම් පාද සමානයි. මේක A නම් එහෙමනම් මේකත් A වෙන්න ඕන. මේ පාදයේ B නම් මේ පාදයේ D වෙන්න ඕන. මේ පාදයේ C නම්
මේක C වෙන්න ඕන. එහෙමනම් සමිත දුරසක වර්ගඵල අපි හොයන්නේ දිග වැඩි කිරියම් පළල. එහෙමනම් මේ විදිහට පයිතගොරස් ප්‍රමේය මේ විදිහට ලියන්න පුළුවන්. A වර්ගය සමානයි B වර්ගය ධන C වර්ගය. මෙන්න මේක තමයි පයිතගොරස් ප්‍රමේය කියන්නේ. ऋजुकोणी त्रिकोण एक कर्णे मत समचतुराष्ट्रे वर्गफले अनेक पाद मत समचतुराष्ट्र वर्गफल एकतूर सामने अभी मेक अग्ञादेश पाय सेंटीमीटर कील मेक दुलाय सेंटीमीटर कील दिग कील हे मनो ए वर्गय सामन पहे वर्गय पृथ्वीम दुलाहे वर्गय ए वर्ग सामान है विसि पहाय दुलाय वर्ग एक हतलिस हतर ए वर्ग सामान है विसि पहा एक हतलिस हतर एकसी हेट नवे एकसी हेट नवे वर्ग मूले ए पादे दिख पड़कन बोला दहातुन सेंटीमीटर एमरा मैंने दहातुन सेंटीमीटर मिगता सरल पैद प्रमित की अंतिम ऋजुकोणी त्रिकोण कर्ण मत ए समचतुराष्ट्र वर्गफल अनेक पाद दिख मत अति ए समचतुराष्ट्र वर्गफल वाले एक सामान है प्रसंटेशन या बलू සංඛ්‍යාවක වර්ගමූලය තප්පර 10ක් වගේ කෙටි කාලයක් තුළදී ගන්නේ කොහොමද කියන එක මේක සාකච්ඡා කරලා බලමු. මුලින්ම අපි දන්න කියන සංඛ්‍යාවක නැතු නොදන්න සංඛ්‍යාවක මෙහෙම හිතුවොත් 1024 එහෙම නැත්නම් 2916 එහෙම නැත්නම් 841 නැත්නම් 7560 නම් ඔන්න ඔය වගේ ලොකු සංඛ්‍යාවක මේක එකපාරම දැක්කම බය හිතෙනවනේ කොහොමද මේක වර්ගමූලය ගන්න කියලා. අපි හිතමු IQ paper එකක प्रश्न के अवसान उत्तर वर्गमूल कर वर्गमूल स्वयागत पास अवसान उत्तर ये वे अवसान उत्तर मेवा दिदास नम से दास वर्गमूल होयला अवसान पील तुर तीन ये अवस्था हिरोनी इत मे क्रम्य हर मतगति आगे मेक प्राक्टिस कर प्राक्टिस कर लप्रदाय पहलोक काल के तीलते अनिवार्य ඔයාලට ඕනම සංඛ්‍යාවක වර්ගමූලය හොයාගන්න පුළුවන්. මුලින්ම අපි දන්න කියන වර්ගමූල ආගයන් නමේ තියෙනවනේ. 1ේ වර්ගය 1යි, 2ේ වර්ගය 4යි, 3ේ වර්ගය 9යි, 4ේ වර්ගය 16යි, 5ේ වර්ගය 25යි, 6ේ වර්ගය 36යි, 7ේ වර්ගය 49යි, 8ේ වර්ගය 64යි, 9ේ වර්ගය 81යි කියලා. අපි මුලින්ම කොලයක් අරගෙන මෙන්න මේ දන්න කියන වර්ගමූල 1 ඉඳන් 9 වෙනකන් තියෙන සංඛ්‍යා ටික ලියාගන්න. ඊළඟට अभी बलमु संख्या खदीन आकार मेक पुटक दिन एक दास विशी हतर की इलाक हतरक तीन मेकिदी मिनमे हतर की आने मुका हतर की अने एक संख्या इलाक देख देख की अने दशस्था संख्या दाहपादी संख्या इलाक बिंदु अवन इलाक लिंदु सियास्था ඊළඟ හතර වෙනි තැන තියෙන්නේ එක ඉලක්කම 1010. අපි දැන් බලමු කොහොමද මෙන්නේ 1024 වර්ගමූලයේ ක්ෂණිකව හොයාගන්නේ කියන එක. මේකෙදි පළවෙනිටම එක ස්ථානයේ තියෙන හතර සලකලා බලන්න. අපි බලන්න ඕනේ දැන් අපි කෙළවරක ලියා දකුණු පෙත කෙළවරේ ලියාගෙන තියෙන ඉලක්කම් ටික වර්ග සංඛ්‍යාවල වර්ගමූලයන් ටික वेन्नम कोलेग लिया एक संसंधन कल बन दी एक स्थानीय हतर
මේ අගයන්ගේ කොතනද තියෙන්නේ කියලා. බැලුවම් පිට එක පාඩම මම් ලැබෙනවා දෙකේ වර්ගය හතරයි කියලා. එතන හතර අහුවෙනවා. ඒක මාක් කරලා කොන් ලියා ගන්න. ඊළඟට අයිත් 64 දි විතර අම හතර ලැබෙන්නේ. 64 කියන අටේ වර්ගය. අනික කිසිම තැනක හතර සඳහන් වෙන්නේ නැහනේ. 1 9 16 25 36 49. 49 දි හතර තියෙනවනේ. ඒක මීට අදාළ වෙන්නේ 49 දි හතර තියෙන්නේ දසස්ථානයේ සංඛ්‍යාවක්. අපි බලන්නේ එක ස්ථානයේ හතර තියෙන සංඛ්‍යාවල් ටික විතරයි. එහෙමනම් මේ දෙක අපට වෙන් කරලා ගන්න පුළුවන්. හතර කියන්නේ දෙකේ වර්ගය. එහෙමනම් දෙක ගන්න පුළුවන්. 64 කියන්නේ අටේ වර්ගය. එහෙමනම් අට ගන්න පුළුවන්. මේ මොකද මේ 2යි 8 කියලා අපි ගත්තේ. අපට 1024 වර්ගමූලයෙන් ලැබුවට පස්සේ ලැබෙන පිළිතුරේ එක ස්ථානයේ පවතින්න පුළුවන් 2 හෝ 8 විතරයි. ඒක දැන් කන්ෆර්ම් කරලම කියන්න පුළුවන් ඒ අගයන් ඒ ඉලක්කම් දෙක විතරයි ලැබෙන්නේ. ඒ ඉලක්කම් දෙකෙන් සහිත සංඛ්‍යාවක් තමයි පිළිතුරට එන්නේ. ඊළඟට අපට මේ 4 අයින් කරගන්නත් පුළුවන් ඊළඟට තියෙන දෙකත් අයින් කරගන්න. ඊට පස්සේ අපි සඳහන් කෙලිම මේ 10ම ගන්නවා. මේ 10. මේ 10 අරගෙන බලන්න දැන් අර කෙලවර ලියාගෙන තියෙන සංඛ්‍යාව වලින් 10 ලැබෙන්නේ මොන සංඛ්‍යාවකද කොතනද 10 අහුවෙන්නේ කියලා. 10 විශාල වෙන්නත් බැහැ. 10 සමට සමාන හෝ ඊට කුඩා අගයකින් නවතින තැනක් බලන්න. 1 තියෙනවා 4 තියෙනවා 9 තියෙනවා 16. එහෙනම් 9යි 16 අතර තමයි 10 ලැබෙන්නේ. ඉතින් බලන්න එහෙමනම් 16 ගන්න බෑ 10ට වඩා විශාල නිසා. එහෙමනම් අපිට ගන්න ළඟින්ම තියෙන 9. 9 කියන්නේ 3 වර්ගය. එහෙමනම් කෙලින්ම අංක 3. අපිට ලැබෙන පිළිතුරේ අනිවාර්යයෙන්ම මේක ලියලම තියාගන්න පුළුවන් අපිට 3න් පටන් ගන්න අගයක් තමයි එන්නේ. එහෙමනම් ඊළඟට මොකද ඊළඟ අදීරේ කියන්නේ අපිට දැන් කන්ෆර්ම් කරලා 3වෙනි 3 කියලා ගන්න පුළුවන්. ඊළඟට 3න් පටන් ගන්නව නම් අර ඉලක්කම් දෙක අවසානට එනව නම් 132 වෙන්න ඕනේ. එහෙම නැත්නම් 38 වෙන්න ඕනේ. අපි දැන් බෙන් කරලා ගන්න තියෙන 1024 පිළිතුර 1024 වර්ගමූලය 32ද එහෙම නැත්නම් 38ද කියන එක විතරයි අපිට කන්ෆර්ම් කරගන්න තියෙන්නේ. මේකෙදි මේ දෙකෙන් 8න් කොහොමද තෝරගන්නේ, වෙන් කරලා තෝරගන්නේ කියන එක විතරක් බලා ගන්න තියෙන්නේ. දැන් අපිට ලැබුණ 3. අපි 3 ගතිවිද්‍ය මතකයිනේ අපිට 1024 10 තෝරලා ගත්තා. 10 අහුවෙන්නේ අර වර්ග සංඛ්‍යා වලින් මොන අගයක වර්ග අගයද කියන එක. එහෙමනම් 9. 9 තමයි අපිට ලැබෙන්නේ 10 ගාවට ලැබෙන්න තියෙන්නේ. එක්කෝ සමාන හෝ කුඩා වෙන්න ඕන. විශාල අගයක් වෙන්න බෑ අපි සලකන සංඛ්‍යාව. විශාල අගයකට නම් එහෙමනම් 10 ලැබෙන්නේ 9ත් 16ත් අතර. 16 විශාලයි 10ට වැඩි. එහෙමස 16 අතර 9 ගන්නවා. 9 කියන්නේ 3 වර්ගය. එහෙමනම් 3 තමයි අපිට ලැබෙන පිළිතුරේ මුල් ඉලක්කම. දැන් ඉතින් අපි බලමු මේ දෙකත් අටත් අතර අපි කලින්ම සොයාගත්තනේ 2 හෝ 8 තමයි අවසානට එන්නේ කියන එක. මේ දෙකෙන් වෙන් කරලා කොහොමද තෝරගන්නේ කියන එක දැන් බලමු. අපි ගත්තා මේ 3 ඉලක්කම. දැන් මෙතෙන්දි කරන්න මේ 3 ඉලක්කම ඊට පසුවෙන් පසුව ලැබෙන සංඛ්‍යාවෙන් වැඩි කරනවා. 3ට පස්සේ තියෙන 4. මේක වැඩි වෙනවා 4ෙන්. එතකොට පිළිතුර ලැබෙනවා 12යි. දැන් හිතන්න අපි මේ 3 වෙනුවට උතන 6 ආව කියලා. 6වන 6ට පසුව තියෙන 7. එහෙමනම් 6 වරක් 7 තමයි ගන්න වෙන්නේ. අපි හිතමු 8 ලැබුණා කියලා. 8ට පසුව තියෙන 9. එහෙමනම් 8 වරක් 9 තමයි ගන්න වෙන්නේ. දැන් මේකෙදි 12 සලකලා බලන්න. මේ 12 අපි අර කලින් සලකපු 10ට වඩා විශාලද කුඩාද කියන එක බලන්න. අපි දන්නවා 12ට වඩා 10 කුඩායි. මේකෙදි හොඳට මතක තියාගන්න අපි වැඩි කරලා ගන්න ලැබෙන අගයෙන් අපි මුලින් සලකපු අගය සමාන හෝ කුඩා නම් අපි ගන්නේ අර පළවෙනි ඉලක්කමට, ඒ කියන්නේ 2න් හෝ 8න් කුඩා ඉලක්කම. 12 ආවේ අපි වැඩි කරලා ගන්න සංඛ්‍යාව අපි සලකා බලන 10 කියන සංඛ්‍යාවට වඩා සමාන හෝ කුඩා නම් අපි අර 2 හෝ 8 කියන ඉලක්කම් වෙන් කරගති ඉලක්කම් දෙකෙන් කුඩා ඉලක්කම තමයි පිළිතුරු වෙන්නේ අපි. එහෙමනම් මෙතනදී කුඩා ඉලක්කම නම් පිළිතුරු වෙන්නේ මොකද්ද? එහෙමනම් 32 තමයි වෙන්න ඕන. ආයිත් බලන්න දැන් අපි මේ 12 කියන සංඛ්‍යාව 10ට වඩා විශාල, 12 කියන සංඛ්‍යාවට වඩා 10 විශාල වුණා නම් එහෙම 12 නෙවෙයි 13 වගේ වෙන්න ඕන. අපි අර
මුලින් සලකා බලපු ඉලක්කම 19 වෙනි උඩ 13 තිබුණා නම් එහෙමනම් 12ට වැඩිය 13 විශාලයි. එහෙම වුණා නම් අපි ගන්නේ මේ කුඩා 8 හෝ දෙකෙන් කුඩා ගේන මේ විශාලගේ කියන 8 තමයි එහෙමනම් අපි සලකලා බලන්නේ. අපි දැන් බලමු මේ ලැබෙන පිළිතුර නිවැරදිද කියලා. දැන් බලමු 1024 කියන එකේ වර්ගමූලය. අන බලන්න පිළිතුර 32යි. 32 කියන්නේ 1024 වර්ගමූලය. එහෙමනම් උත්තරය හරිනේ. අපි එහෙනම් තව ගැටලුවක් සාකච්ඡා කරලා බලමු. 2916 වර්ගමූලය හොයන්න. මේකෙදිත් අර විදිහටම අපි දකුණු පස කෙළවර මේ ලියාගෙන තියෙන විදිහට ලියා ගන්න ඕනේ. ඒකේ ඉඳන් මේක එක පාරක් ලියාගත්තම ඇති. අපි මේ වගේ හොයන හොයන ගානේ ගන්න ලියා ගන්න ඕනේ නැහැ. ඉතින් අර විදිහටම සලකලා බලන්න එහෙමනම් එක ස්ථානයේ තියෙන 6 නේද? එහෙමනම් 6 බලන්න මේ අපි ලියාගත් සංඛ්‍යා වලින් අහුවෙන මොනෝ වේතම් වලද කියලා. 16 දී 6 අහුවෙනවා. ඒ වගේම 36 දී අහුවෙනවා. ඒ රැඳෙන වෙන 6 එක ස්ථානයේ පවතින සංඛ්‍යාවක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් 16 දී 6 නම් කියන්නේ 4. ඔය වර්ගය. එහෙමනම් 4 අපිට ගන්න පුළුවන්. 36 කියන්නේ 6 වර්ගය. එහෙමනම් 6 ගන්න පුළුවන්. අපට 29916 වර්ගමූලයේ සඳහා ලැබෙන පිළිතුරේ එහෙමනම් අපිට අවසානට තියෙන ඉලක්කම 4 හෝ 6 වෙන්න ඕන. අපි දැන් බලනවා එකට මුලින් තියෙන ඉලක්කම මොකද්ද කියලා. එහෙමනම් අපිට 29 තමයි සලකලා බලන්නේ. දැන් බලන්න මේ 29 මේ අපි කලින් තෝරගා තිබු වර්ගමූලයන්ගේ 29 කොතනද ලැබෙන්නේ කියලා. 1 4 9 16 25 36. එහෙමනම් 29 තියෙන්නේ 25 36 අතර. එහෙමනම් අපිට සලකන්න වෙන්නේ මොකද්ද? සමාන හෝ කුඩා එක. 29 36 29ට වඩා විශාලයි. එහෙමනම් 25 සලකන්න වෙන්නේ. 25 කියන්නේ 5. 5 වර්ගයේ 25. එහෙමනම් 5 තමයි මුලට එන අගය. එහෙනම් එක පැත්තකින් ලියා ගන්න. දැන් 2916 වර්ගමූලයේ සෙව්වම අපි මුලට එන අගය 5 කියලා දන්නවා. එහෙමනම් ඊතුරු 6නුත් 4නුත් තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ 54ද 56ද කියන එක විතරයි අපිට දැන් වෙන් කරගන්න තියෙන්නේ. දැන් කලින් විදිහටම බලන්න අපි තෝරලා ගත්තේ 5නේ. මේ 5ට පසුව තින්නේ මොකද්ද? 6. එහෙමනම් ඒක වැඩි වෙන්න ඕන 6ෙන්. 5 වරක් 6 30යි. දැන් බලන්න 30 කියන ඉලක්කම. මේ 30 කියන එක 29ට වඩා විශාලද කුඩාද කියන එක බලන්න. 29 30ට වඩා කුඩායි. එහෙමනම් කුඩා නම් මොකද්ද ගන්නෙ? කුඩා නම් කුඩා හෝ සමාන නම් අපි ගන්න ඕන අර 4 හෝ 6 කියන ඉලක්කම් දෙකෙන් කුඩා ඉලක්කම. ඒ කියන්නේ 4. එහෙමනම් මොකද අංශ එක? එහෙමනම් අංශ එක එන්න ඕන මොකද 54 එන්න ඕන. මේකෙදී 29 විශාල වුණා නම් 30ට වැඩිය අපි ගන්න ඇතන 4 හෝ 6 න් විශාලාගේ 56 එහෙමනම් ගන්න වෙන්නේ. නමුත් 30 කුඩාට වඩා 29 කුඩායිනේ. එහෙමනම් පිළිතුර එනවා 2916 වර්ග මූලය 54යි කියන්නේ. අපි බලමු මේක චෙක් කරලා අයිමත්. 2916 ඒකේ වර්ග මූලය 54යි. දැක්ක නේද? එසේන පහත සංඛ්‍යාවල වර්ග මූලය සොයන්න. 841, 7569, 3721, 8649. මෙන්න මේ සංඛ්‍යා හතරේ වර්ගමූල හොයලා චෙක් කරලා බලන්න. ඔයාලට ප්‍රැක්ටිස් කරන මේ විදිහට වර්ගමූල කිහිපයක් වර්ගමූලයේ තියෙන සංඛ්‍යාවක් එකපාරට හිතාගෙන බලන්න. අපි හිතන්නේ එකපාරටම 63 වැඩි කිරීම 63 63 වරක් 63. එතකොට එනවාගේ අපි හිතමු x කියලා. අන්න එහෙනම් x ගේ වර්ගමූලය හොයන්න. අරක මේ වැඩි කරපු මේ ක්‍රමයට ඇප්ලයි කරලා ඒ විදිහට වර්ගමූල හොයලා බලන්න. මෙහෙම ගණන් 20ක් විතර හදන්න. වර්ගමූල 20ක් විතර හොයාගත්තොත් ඔයාලට මේක කිසිම ගේමක් නැහැ.
එහෙමනම් වර්ගමූලය වැනි විදිය හොඳට ප්‍රැක්ටිස් කරගෙන ගන්න අපි ඊළඟට කරන්න හදන්නේ අපේ මේ වීඩියෝ ටියුටෝරියල් එකෙන් පස්සේ අපේ IQ paper එක මිනිත්තු හා සම්බන්ධව ගැටලු සහිත IQ paper එක ඒ paper එක අපේ දෙවෙනි වීඩියෝ ටියුටෝරියල් එකදී ලැබෙනවා එහෙමනම් මේ වීඩියෝ එක නර්බබඩ් ස්තුතියි අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපි මේ වගේ තවත් වීඩියෝ ටියුටෝරියල් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා IQ සම්බන්ධව ඊළඟ වීඩියෝ ටියුටෝරියල් එක එක්ක ලැබෙන paper එක ඩවුන්ලෝඩ් කරගන්න මුලින්ම paper එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ටයිම් තියලා ඉවර වෙලා හදන්න ඊට පස්සේ වීඩියෝ එක නරඹලා ඒක හරි වැරදි ඊට වඩා ඔයාලා හිතන ක්‍රමයට වඩා ලේසි ක්‍රමයකින් අපි කරලා තියෙනවා නම් ඒ ක්‍රමය බලන්න ප්‍රැක්ටිස් කරන්න ජය වේවා එහෙමනම් අපි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න බෙල් icon එක click කරලා තියාගත්තොත් අපි ඊළඟට release කරන අලුත්ම video එක වලට notification එකක් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් රැඳී ඉන්න අපිත් එක්ක ඒ වගේම අපේ Facebook පිටුවත් සමඟ සම්බන්ධ වෙන්න. Thank you. සුබ දවසක්.